வணக்கம் மாய் போவான் சிறிது நேரத்துல சுபர் ராத்தியா பிரார்த்தனா கரணவா ஐ லேர்னிங் காலேஜ் கை கணக்கா அப்பே கொராஷ்டே மூல புத்தால தமிழ் அதை கொடுத்து வாக்கு சேர்த்துல மொமது கேதரெட்டி அட்டை காலை கரணிய விஸ்வவித்யாலயத்து கியா புதுச்சி ப்ரோக்ராம் வர சட்டானகட்ட ඉතින් අවසම එතන තමා මට ඉන්න උනේ මගේ ෆිසිකල් පන්ති වගේම අනිත් හැම පන්තියක් මෙතන පොඩ්ඩක් ඒක නිසා මම හැරුණා. ඉතින් මම හිතුවේ ඔයාලට ඇත්තටම ක්ලාස් එක කරන්න බැරි වෙයි කියලා. නමුත් ඇත්තටම පුළුවන් වුණා මම මෙතනදී තරයි කාලයි. ඉතින් ප්‍රශ්නයකින් තොරව ක්ලාස් එක කරන්න සර්ට සම්බන්ධ වීමේ හැකියාව ලැබුණා. ඉතින් ඇත්තට මේක ඔයාලා ලබපු ලොකු ජයග්‍රහණයක් වෙන්නත් පුළුවන්. හේතුව තමයි උදේ ක්ලාස් එකවත් මට අද කරන්න උනේ නැහැ මේ උදේ පාන්දර යන්නුණා උදේ පාන්දර ගිහිල්ලා ඉනාවේ මොනවාද අටයි මේ අටයි කාලකට තමයි ක්ලාස් එකට ගෙදරට ආවේ ඉතින් ඔයාලා ක්ලාස් එක කරන්න පුළුවන් වුණා ඉතින් ඇත්තටම මේ අපි වැඩ ටිකක් කරගමු ගිය සතියේ ඔයාලට රෙකෝඩින් එක මම දාලා තියෙනවා බලන්න ඒකේ අපි කතා කරපු තැන නතර කරපු තැන ඉඳන් අපි වැඩ ටික කරගෙන යන් එතකොට අපිට ලේසි සර් ස්ක්‍රීන් ෂෙයා එකක් දාන්නම් හරි ඔන්න ඔතන ඉඳන් තමයි අපිට පුතේ අද වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ අපි ඔතන ඉඳන් අපි වැඩ ටික කරගෙන යමු පෙළ ගන්න අච්චු පොතේ 29 වෙනි පිටුව ඉක්මන් කරන්න අච්චු පොතේ 29 වෙනි පිටුව අච්චු පොතේ 29 වෙනි පිටුව ඉක්මන් කරන්න සෙට් පාඩු 4 उदानी हरने सूदान उदानी उदानी ගාණි හරි නේද හයි සර් ඇගිය සතියේ රෙකෝඩින් එක බලන්න අපි ක්‍රියාකාරකම් දෙකක් රෙකෝඩින් එකේ කරලා තියෙනවා ඉතින් අතුරු එක අතුරු ටික අපි අද කරලා පාඩම් ඉවර කරන්න නම් බැරි වෙයි අද අපි උපරිම දෙයක් කරගන්න බලමු අපි හරි බලන්න සෙට් පාඩු 4 ක්‍රියාකාරකම් අංක 4 සරිපිලයි ඉදුහ පුතේ ලියාගමු හරි අවබෝධයෙන් සරිපිලයි ඉදුහ සරි කියන්නේ හරි වැරදි යොදන්න ලියා ගන්න සරි පුළයි ඉදුහ හරි වැරදි යොදන්න තාමත් සෙම ගතිය වගේ හේතුවල පොඩක් තිබුණා කැම්පස් එකේදී මේ පොඩක් අමාරු මේ ටිකක් ගන්නවත් උන්නේ නැහැ හේතුව වෙලාවක වනේ ඔයාලට ආපු එකත් එක්ක බලමුනි පොඩක් අමාරු ප්‍රැක්ටික් කරමු සරි පුළයි ඉදුහ හරි වැරදි යොදන්න සරිපුලයි ඉදුහ හරි වැරදි යොදන්න සරිපුලයි ඉදුහ හරි වැරදි යොදන්න සරිපුලයි ඉදුහ හරි වැරදි යොදන්න උදාලේ රෙකෝඩින් වෙනව නේද ක්ලාස් එක? ඔව් සර්. ප්‍රශ්නයක් නැහැ. හරි අපි බලමු. මුදල අම්මනා. ඉලංගෙයින් පල්ලින මක්කල් වල්හිරාර්හල්. උදේ හරි අවබෝධයි. දෙසිල් වැඩේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. ඉලංගෙයින් පල්ලින මක්කල් වල්හිරාර්හල්. ලියගමු. ශ්‍රී ලංකාවේ ලියා ගන්න ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ පල්ලින මක්කල් හල් පුතේ පල්ලින කියලා කියන්නේ විවිධ වර්ගයේ ජනතාව වර්ල් හින්රාර්තල් ජීවත් වෙති ලියා ගන්න ශ්‍රී ලංකාවේ විවිධ වර්ගවල ජනතාව ජීවත් වෙති ශ්‍රී ලංකාවේ විවිධ වර්ගවල ජනතාව ජීවත් වෙති විවිධ වර්ගවල ජනතාව ජීවත් වෙති ජීවත් වෙති
ජීවත් වෙති. මට කියන්න බලන්න උදානි මුදලාම් වුණා සරි අලදු පුළයි පළවෙනි ප්‍රශ්නේ හරිද වැරදිද? හරි. හරි නියමයි. අච්චි පොතේ ටීචර් එක දාගෙන යන්න තෝ ලේසි වැඩේ කරගන්න. හරි බලන්න. ඉරණ්ඩාවු වුණා. ඉලංගෙයි ඉන්දු සමුත්තරතිල් උල්ල ඔරු තීව් ආහුම් බලන්න පුතේ ඉලංගෙයි ඉන්දු සමුත්තරතිල් උල්ල ඔරු තීව් ආහුම් ලියාගමු ඉලංගෙයි ශ්‍රී ලංකාව දෙවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාව ඉන්දු සමුත්තරතිල් උල්ල ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ඇති දූපතකි 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 ඉන්දියන් සාගරයේ ඇති දූපතකි ඉන්දියන් සාගරයේ ඇති දූපතකි දූපතකි දෙවනි ප්‍රශ්නය හරිද වැරදිද පුතේ හරි හරි නියමයි හරි බලමු තුන්වෙනි ප්‍රශ්නේ එමදු නාට්ටිල් උල්ල උයරන්ද මලේ සිවනෝලිපාද මලයි යහුම් හරිම ලේසි පුතේ එමදු නාට්ටිල් ලියාගමු අපේ රටේ ලියාගන්න අපේ රටේ උයර්ණ මලයි උසම කන්ද සිවනොලිපාද මලයියාහුම් සමනල කන්ද වේ ලියාගන්න අපේ රටේ උසම කන්ද සමනල කන්ද වේ අපේ රටේ උසම කන්ද සමනල කන්ද වේ. මේ ප්‍රශ්නේ හරිද වැරදිද? වැරදි. වැරදි නියමයි. ඉන්ද මනාකලක සරියාන හරි පිළිතුර මොකද්ද? සරියාන. පිළිතුර තලාගෙන. තමිල් මොළයෙන් සොල්ලුංගල්. தமிழ் மொழியில் சொல்லுங்க முழுக்க எமது நாட்டில் உயர்ந்த மலை பிதுரு தலாகலை பிதுரு தலாகலை மலை ஆகும் பலமு அடுத்த வாக்கியம் பாருங்கள் எமது நாட்டிற்கு பெருமளவு தேசிய வருமானத்தை ஈட்டி தருவது கோப்பியாகும் ஹரிமலேசி பலன் එමදු නාටිකු ලියාගන්න අපේ රටට ලියාගමු අපේ රටට අපේ රටට අපේ රටට පෙරුමලව වැඩි පුරම දේශීය ආදායම ලබා දෙන්නේ මොනවද තියෙන්නේ කෝපියාහුම් කෝපිවේ ලියාග අපේ රටට වැඩිම දේශීය ආදායම ලබා දෙන්නේ කෝපිය නැත්නම් කෝපිවේ
අපේ රටට වැඩිම දේශීය ආදායම ලබා දෙන්නේ කෝපි වේ අපේ රටට වැඩිම දේශීය ආදායම ලබා දෙන්නේ කෝපි වේ කෝපි වේ இந்த வாக்கியம் சரி அல்லது பிழை வேறதி வேறதி சரியான வாக்கியம் சொல்லுங்க ஹரி பிலிதுருக்கு என்ன பதம் ஹரி வாக்கியம் எமது நாட்டிர நாட்டிக்கு நாட்டிக்கு பருமலவு தேசிய வருமாதை ஈட்டி தருவது ஈட்டி தருவது தேயிலை ஆகும் மகவழி கங்கையாகும் ஸ்ரீலங்காவே ஹரியாவோதம் ஸ்ரீலங்காவே நீண்ட நதி திகம கங்க மகவழி கங்கவே ஸ்ரீலங்காவே திகம கங்க மகாவலி 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 கங்கவே இந்த வாக்கியம் சரி அல்லது பிழை ஹரி சரி ஹோதை நிமை எதோட பலவெனி எக்க ஹரி தேவனி வாக்கிய ஹரி துங்கனி வாக்கிய வேறதி புதே ஹத்தரனி வாக்கிய வேறதி පස්සෙන් වාක්‍ය හරි ඒ විදිහට තමයි පිළිතුරු ටික එන්න ඕනේ හරි මම පළවෙනිම ක්‍රියාකාරකම නිසා තමයි ඔක මම පොතේ එක සැරේම ලියවන්නේ නැත්තේ හේතුව තමයි පොඩ්ඩක් වැඩ ටිකක් කරගන්න ඕන ඒක නිසා හරි අපි බලමු අලුත් ෂේප් පාඩුව බලන්න පච්ච පොතේ 29 වෙනි පිටුවේ ඊළඟ බලමු අපි ක්‍රියාකාරක අංක පහ පිටු අංක 29 බලන්න පින්වරුන් විනාකලුක්කු විඩෙයි එළු දුංගල් බලමු අපි පහත දැක්වෙන හරි අවබෝධයෙන් ලියන්න පුතේ පහත දැක්වෙන අපි ඉදිරියෙන් ඉන්නවා දැන් තුන්වෙනි පාඩම තියෙන්නේ අප්‍රේල් මාසෙ ඉවරයි තුන්වෙනි පාඩම ඉවරයි තුන්වෙනි පාඩම ඉවරයි මම හිතන් ඉන්නේ ඕ ලෙවල් අඩුම ගානේ MCQ 10ක් 15ක් සාකච්ඡා කරන්න බලමු අපි පහත සඳහන් ප්‍රශ්න වලට විඩෙයි එළදුංගල් පිළිතුරු ලියන්න ලියාගන්න පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න මහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න හරි ඔන්න වැඩක් තියෙනවා මොකක්ද දන්නවද කරන්න තියෙන්නේ හරි අවබෝධයෙන් ලියන පොත ගත්තා ෂේප් පාඩු අයින්දු කියලා දැවවා ටක් ගාලා ප්‍රශ්න හතක් තියෙනවා ඔය ප්‍රශ්න හතට මගේ පුතේ දිගු පිළිතුරු වලින් පිළිතුරු ලියන්න හේතුව තමයි අපි සාමාන්‍ය පෙළට යම් කිසි අවස්ථාවක රචනා ප්‍රශ්න පත්‍රයේ අපේ ඡේද ප්‍රශ්නය නැත්නම් කවි ප්‍රශ්නයට අපි පිළිතුරු සපයන්න ඕන දිගු පිළිතුරු වලින් කෙටි පිළිතුරු වලින් ලකුණු දෙන්නේ නැහැ ඒක නිසා හරි අවබෝධයෙන් ඔන ප්‍රශ්න හතක් තියෙනවා කියන බලන්න දිගු පිළිතුරු වලින් පුරුවන් ඒක හදාගන්න ඕන ඉන්නලා ප්‍රශ්නෙත් ලියන්න ඕනිද නැහැ ප්‍රශ්න ලියන්න ඕනේ මට පිළිතුරු ටික තවත් තිබුණා හරි නේද
හරි සර් හරි ෂේප් පාඩුව අයිදු කියලා දාන්න ටග් ගාලා ප්‍රශ්න හත තියෙනවා ඉක්මන් කළ පිළිතුරු හත ලියන්න බලන්න දිගු පිළිතුරු වලින් අවශ්‍යයි මට WhatsApp करांडे इधर कर लेंगे WhatsApp कल से किया ने WhatsApp करा दिया ला सर देवनी के तेरुम कद्दर इमादु नाट्टी वालों इनंगल अवे ओके मेहमान अब तेरुम कता कर रहे ඉනංගල් කියලා කියන්නේ ඒකේ තේරුම කිව්ව ගමන් පිටුර හු වෙනවා. එතකොට හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා පුළුවන් විදිහට ලියක් ප්‍රශ්නයක් නැහැ. අර ඡේදය බලන්න. ඡේදේ කතා කරපු තේරුම් ටික බලන්න ඉනංගල්. ලේසි. ලේසි ලේසි හිතා. තේරුම් ටික බලාගන්න පුළුවන්. බැරි නෑ අමාරු නෑ පුළුවන්. උත්සාහ කරා. ඔකමට කියන්න පුළුවන්. කිව්වට හරියන්නේ නැහැ නේද? ප්‍රශ්න හතයි මම
प्रश्न हाई प्रश्न कस्ट मे और मैं लवन मस तीन विभाग මේ සම්බන්ධයෙන් වැඩි පුරුදේ වල්ලන් අහන්නේ නැහැ හේතුව තමයි 2020 අවුරුද්දේ ඇහුවා ශ්‍රී ලංකාව සම්බන්ධව ඉතින් මේ අවුරුද්දේ අහන සම්භාවිතාවක් නැහැ ඉතින් මේක ගැන බොහෝ දුරට අච්ච පොතේම තියෙන පාඩමකින් තමයි මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ප්‍රශ්නය හැදෙන්නේ ඉතින් මම නම් බොහෝ දුරට ටාගට් කරන්නේ 10 වසරේ පොත හේතුව තමයි එමුදු තායිනාඩු කියන මා පාඩමෙන් දැවුනේ නවත දාන්න තියෙන පාඩම තමයි ඔන්න 10 වසරේ පාඩමක් තමයි දාන්න සම්භාවිතාවක් තියෙන්නේ. ඉතින් ගොඩක්ම ටාගට් කරන පාඩමක් තියෙනවා ඉතින් මේක මම AI එකට දීලා තියෙන්නේ දැන් තමයි. ඉතින් බලමු. ඔයාලට පෙන්නේ නැහැ මේකෙන් බොහෝ දුර රචනාවක් එන්න දාලා තියෙනවා. ඉතින් බලමු ඉතින් අපි ඒවා කතා කරන කාලේ තියෙනවා අපිට. ඔයාලට කතා කරන කාලේ තියෙනවා දැන් අනික් කට අරකට තමයි නැත්තේ. ඉක්මන් කරා प्रश्न पलवल प्रश्न औदानी මගේ මේ ස්ක්‍රීන් එක පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ඩිවයිස් එකේ VGA කේබල් එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා මම ඒක හදන්න අද බාර දීලා ගියේ මේ මෙහෙ අවශ්‍ය වන මේ VGA කේබල්ස් නැහැ ඒ ප්‍රශ්නේ නිසා අතනම මට ස්ක්‍රීන් එක පේන්නේ ගොඩාක්ම මේ තද නිල් පාට ඉතින් අර පොඩක් අමාරු මගේ එක වාල්නස් ඇහෙනවද ඒක මයික් එකත් ඔෆ් වෙනවා සමහර වෙලාවට ඒක නිසා හරි බලමු वाट्सअप कर लिया मैं क्लास वाले मैं बाला नाम फिर दूर वाट्सअप कर बाला ना बोला इंडिया से भी चेंज करेगा ना मंगरा
ඔබට හිතන්න ඔය වගේ ප්‍රශ්න වලට හොඳට යෙදෙන්න. යෙදෙන 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 තරමට තමයි අපිට භාෂාව හොඳට අපේ ඔළුව තුර හැදෙන්නේ. ඉතින් අර අපිට එක සැරේ ඕවා අමාරුයි. නමුත් අපිට පුළුවන්. ඕවා තමයි පුතේ යෙදෙන්න ඕනේ. යෙදෙන තරමට ආයෝක්තු අපිට වැඩ ටික කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒව හදා ගන්න නම් අපිට මෙතන යෙදෙන්න ඕනේ. දැන් අපි පළවෙනි පාඩම ඉවරයි. දෙවෙනි පාඩම ඉවරයි. නිකන් මේ ක්‍රියාකාරකමුත් එක්ක. දැන් තුන්වෙනි පාඩමේ අපි මැද කොටසට ඇවිල්ලා තියෙනවා. මැද කොටසට ඇවිල්ලා තියෙනවා. පොඩි ව්‍යාකරණ කොටස් ටිකක් තියෙනවා. ඊළඟට අපිට තියෙනවා මෙතන රචනා සම්බන්ධව. ඉතින් අපිට මේ මාස ඉවර වෙද්දී සාර්ථක ලෙස තුන්වෙනි පාඩමේ අවසානය දක්වා එන්න පුළුවන්. මගේ ෆිසිකල් පන්ති වල මේ වෙද්දී ඔයාලගේ වයසේ ළමයින්ට මේ වෙද්දී 11 වසරේ පාඩම් 4ක් ඉවරයි. 11 වසරේ පාඩම් 4ක් ඉවරයි. ඒ කියන්නේ පළවෙනි වාරට දාලා පාඩම් ටික ඉවර කරලා තියෙනවා. 11 වසරේ පාඩම් කීයද? 12යි. පාඩම් 12යි. 4ට 12නේ. පළවෙනි වාරට දාලා පාඩම් ඔක්කොම ඉවරයි. ඒකත් තියෙ මේ මාසෙ දෙවෙනි සතියේ ලියනවා. පළවෙනි වාර විභාගය. මොකයි මගේ තියෙන විශේෂත්වය? මම කිසිම අවස්ථාවක ස්කෝරේ ටාගට් කරගෙන ගුවන්න්නේ නැහැ. මගේ ටාගට් එක තමයි දැන් 6 7 ළමයට උනත් මම කියලා තියෙන්නේ පුතේ මට වාර විභාගය නෙවෙයි ටාගට් එක. මගේ ටාගට් එක තමයි සාමාන්‍ය පෙළ විභාගය. හේතුව තමයි පුතේ සාමාන්‍ය පෙළ විභාගයේ තමයි කෙනෙක්ගේ මට්ටම තීරණය වෙන්නේ. දැන් ඔයාලා මම හිතන්නේ අහලා තිය අපේ කසුන් විසං කසුන් දිලංක කියලා සර්කේට් කියන අපේ ඉංග්‍රීසි කරන. ඉතින් ඒ ගුරුවරයා එක අපි ලොකු වැඩ ප්‍රමාණයක් ඉදිරියට කරන්න දැන් මාත් එක්ක කතා කරන්න තියෙන්නේ එසර්ගේ ඇකඩමියට සම්බන්ධ වෙන්න මගේ ගැම කැපතිල කියලා. ඉතින් මං තාම අදහසක් දීලා නැහැ. මට මේ දින වැඩ රාජකාරීත් එක්ක මට කිව්ව අඩුම ගාන එක ක්ලාසයක් හරි ගොඩක් උසය බාර ගන්න අමාරුම ටැලන්ටඩ් ගුරුවරේ මම රෙකමන්ඩ් කරන නියමයි. ඉතින් ඒ වගේ එක අමතක කරන්නකෝ මං නිකන් කිව්වේ. ඉතින් මේ අර අපිට අවශ්‍ය වෙන්නේ තරගකාරී තරගකාරීත්වය හදා ගන්න නම් අපි වැඩෙන් වැඩ කළා 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 පොලිෂ් වෙන්න ඕන. ඒක හදා ගන්න ඕන අපි මහන්සියලා. නිවාරණ එක හදා ගන්න ඕන. දැන් අද මගේ ක්ලාස් එකට මම කැලණී නම් එද්දි දරුවෝ 3 දෙනෙක් කතා කරා සාමාන්‍ය පෙළ. ඔයාලගේ වයස. පුරුතුවක් උස පේපර් ක්ලාස් එකට ජොයින් කර ගන්නවද කියලා. පේපර් ක්ලාස් එකට ජොයින් කර ගන්නවද කියලා. ඉතින් මම මේ දරුවන්ට කිව්වේ මෙහෙමයි පේපර් ක්ලාස් එකට ජොයින් කරගන්නේ ගෲප් ක්ලාසස් වලට විතරයි. හේතුව ෆිසිකල් පන්තියකට ඒක ප්‍රතිචාර කරන්න බෑ. ඒකට ඔන්ලයින් තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ අය සම්බන්ධ කරගෙන වැඩ කරද්දි මට ඔන්ලයින් තමයි ලියවන්න වෙන්නේ. ඔයාලගේ පේපරේ ලබන සතියේ ලියනවා. මම හිතන්නේ පේපර එවුවත් දන්නේ කාඩ් පීස් ගෙවුවලා ස්ලිප් එක ගෙවුවනම් අනිවාර්යෙන් එවන්නයි. මම මට මේ දවස් ටිකේ මුකුත් බලන් දුන්නේ නැහැ. මේ දවස් වල වැඩ වැඩි මම නෙවෙයි ඔක්කොම පේපර් එහා මෙහා කරන්නේ මම නෙවෙයි ඔක්කොම බාර දීලා තියෙන අපේ වැඩ කරන ටීචර් කෙනෙකුට. ටීචර් ඇකඩමි ටීචර් දෙන්නගේ එක ටීචර් කෙනෙකුට සම්පූර්ණ පේපර් රංචිය බාර දීලා තියෙන්නේ අනිත් කෙනා ටියුට්. ඉතින් මේ ටීචර් බාර දීලා තියෙන්නේ ස්ලිප් එක ගෙවුවනම් අනිවාර්යෙන් මේ සතිය තුනට එවන්න කියලා ලියපු පේපර් ඔක්කොමත් එක්ක අඟහ දැන් මේ සතිය දැන් අදනේ පන්ති තියෙන්න තිබ්බේ. අද පන්ති තියන්නුන් නැති එකට ක්ලාස් එක අඟහරු වාද හෝ සවුද තමයි දාන්න හිතන් ඉන්නේ. පේපර් එක ලියන්න හිමුණ පුළුවන් වෙයි. පේපර් පන්තිට සම්බන්ධ වෙනවා නම් මම දන්නේ හරියට මම බලන්නුන් නැහැ මේ ටිකේ අද බලන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ පන්ති තියෙනවා. මම බලනවා පොඩ්ඩක් බලලා ඒක මේව කරලා දෙන්නම්. මට මැසේජ් එකක් දාලා තියන්න මොකක් හරි ටික ගෙවන්න බැරි වෙන මොකක් හරි ප්‍රශ්නයක් වුණා නම් මැසේජ් එකක් දාලා තියන්න. මම ඒකට අවස්ථාව දෙන්නම් ලියන්න. එහෙම පේපර් එක යවා ගන්න කොහොමද? හරි බලමු මොකක් හරි විකල්පයක් හොදු මේකට. මේ සතියේ ලියන්න තමයි මම හිතන් ඉන්නේ බලමු අපි. හරි ඉක්මන් කරන්න. ඉතින් ඔන්ලයින් දරුවෝ ගොඩක් පේපර්ස් ලියනවා. දැන් ඔයාලගේ වයසේ පේපර් මම යවනවා ළමයි 25කට 30කට විතර යවනවා ඔන්ලයින්. ෆිසිකල් නම් ලියනවා ළමයි 150 200ක් විතර. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක පොඩක් අර ඔන්ලයින් පැත්තට මම අඩුවෙන් බලන්න පේපර්ස් නම් හේතුව ඔවා බලන්න ගියාට පස්සේ අමාරු මාත් ඉන්න ඕනේ ඒක නිසා. ඉතින් දරුවෙක් ඇහුවොත් ඉතින් මම කොහොම හරි සම්බන්ධ කරලා වැඩ ටික කරලා දෙනවා. ඉක්මන් කරන් උදානි ස්කෝල් ලකුණු දුන්නද? නෑ සර් තාම. තාම දුන්නේ නෑ. මේ පාර දකුණු පළාත් සභා පේපර් නම් ලේසි. දකුණු පළාත් සභා පේපර්ස් දෙක ලේසි මේ පාර 10 11 දෙකම ලේසි. බලමු 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 මම ලියවන්නම් ඒවත් ලියවමු අපි වැඩ කරමු උඩින් වැඩ කරමු. ඔයාලට තව chance එකක් තියෙනවා සබරගමු පළාත් සභාව නිසා. බස්නාහිර පළාත් සභාව නම් පොඩ්ඩක් අමාරුයි. සබරගමු නම් පොඩ්ඩක් විභාග ලේසි.
එනිසා තව chance එකක් තියෙනවා. නමුත් සාමාන්‍ය පෙළ විභාගයේදී all island ගැලපෙන විදිහ තමයි තියෙන්නේ. all island ඒ නිසා ඉතින් අපි සූදානම් වෙන්න ඕන අමාරු ප්‍රශ්න පත්‍ර වලට. ඒකෝ ලේසි අපේ වැඩේ. ඉක්මන් කරන්න. පිළිතුරු ටික ලියන්න. සර් සේරටම ලිව්වා මේ තුනට විතරයි ලිව්වේ නැත්තේ. ආ තුන් මිනිකට විතරයි ලිව්වේ නැත්තේ. එහෙමද? හරි. උදානි මට WhatsApp කරන්න. WhatsApp කරලා ඉවරලා කියන්න WhatsApp කරා කියලා. හේතුව මට දැන් බලන්න විදියක් නැහැ මං කිව්ව ඩිවයිස් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මං ක්ලාස් එක ඉවරලා මං බලන්නම් විදියට. මන්තර हम्बुना නෑ ලියපු පේපරේ අපි මෙහෙන් බලලා ලකුණුත් එක්ක පේපරේ දුන්නද නෑ සර් ඒක දුන්නෙත් නෑ උදානි ක්ලාස් ඉවරලා මට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා කියන්න ඉස්සෙල්ලම පේපරයක් ලියපු මාසය තේරුණාද හා සර් ඉස්සෙල්ලම පේපරයක් ලියපු මාසය පොඩ්ඩක් මැසේජ් එකක් දාලා කියන්න පේපරේ හැමෝම මම බලලා කියන්න ඒක මේ දවස් ටික මට බලන්න උනේම නෑ කොහොමවත් බලන්න උනේ නෑ පේපර් ටික ෆිසිකල් අයත් එක්ක පොඩ්ඩක් අර ඉන්න ප්‍රමාණය වැඩි දැන් ඒක නිසා මම බලලා එක කියන්න මට අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා තියන්න මොන මාසෙද පේපරේ ලිව්වේ කියලා. හොඳද පුතේ? හා සර්. අර පළුවක් එන්න දෙන්නේ නැහැ මම කොහොම හරි ඒවා හොයලා බලලා කරනවා. අර වැඩක් වැඩිත් එක්ක තමයි ප්‍රශ්නේ උනේ. හරි මම බලලා කියන්නම් අනිවාර්යෙන් මේක. හරි බලන්න අපි පළවෙනි ප්‍රශ්නේ. සෙට් පාඩුව අයින්දෝ පින්මරුම් විනාක්කලොක්කු විදෙයි එළුදුංගල් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. බලන්න. මුදලාම් විනා බලමු එමදු තායිනාඩු එදු හරිම ලස්සන ප්‍රශ්නයක් එමදු තායිනාඩු එදු ලියා ගන්න පුතේ එමදු කියන්නේ අපේ තායිනාඩු එදු මව් රට කුමක්ද ලියා ගන්න අපේ මව් රට කුමක්ද 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 ඉන්ද මිනාකලෝකු පොරොත්තමාන සරියාන විලේ සොළොංග කියන බලන්න මේ ප්‍රශ්නයට ගැලපෙන හරි පිළිතුර මත එමදු තායිනාඩු ඉලංගේ නියමයි ඉඳ වාක්‍යම් සිංහල මොල් පෙරපොම් අපේ මව් රට ශ්‍රී ලංකාව නියමයි හොඳයි ප්‍රශ්නෙට අදාළව තේරුමත් අපි ලියාගමු ඉක්මනට හා සර් ඉක්මන ලියාගමු සර් බලන්න ඉරණ්ඩාවුදු වුණා පාංගල් එමදු නාටිල් වාලුම් ඉනංගල් එවේ ඔය හුවේ ඉනංගල් කියන වචනේ තේරුම මොකක්ද තේරුම ප්‍රසිද්ධ ස්ථාන මොකද පුතා ප්‍රසිද්ධ ස්ථාන නෑ ඉනංගල් කියලා කියන්නේ ජාතීන් එතකොට බලන්න එමදු නාටිල් වාලුම් ඉනංගල් එවේ ලියා ගන්න පුතේ අපේ රටේ ලියාගමු අපේ රටේ ජීවත්වන ජාතීන් මොනවාද
අපේ රටේ ජීවත් වෙන ජාතීන් මොනවාද? Sorry. අපේ රටේ ජීවත් වෙන ජාතීන් මොනවාද? අපේ රටේ ජීවත් වෙන ජාතීන් මොනවාද? இந்த வினாக்க வினாக்கு பொருத்தமான சரியான விடை சொல்லுங்க கலப்பின பெருத்திரும் பார்த்து எமது நாட்டின் வாழும் இனங்கள் சிங்கள தமிழ் முஸ்லிம் பர்கர் முஸ்லிம் பர்கரே கிறிஸ்தவர் அடுத்து ඉක්මන් කරලා ඡේදය බලලා පිළිතුරු ලියන්න හරියට ඒක පිළිතුර ලිව්වේ නෑ නේද ලිව්වා සර් මං හිතේ මේ ප්‍රසිද්ධ ස්ථාන කිය ඉඩංගල් කියන්නේ ස්ථාන ඉඩංගල් කියන්නේ ජාතීන් වර්ධ වටහ ගන්න එපා ඔය ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ස්ථාන ඕවා ඔවා අඩුපාඩු හදාගන්න ඕනේ අපරාධ මංද මට කියන බලන්න ඡේදය බලලා හරි පිළිතුර ලියලා සම්පූර්ණ වාක්‍ය විදියට ඉක්මන් කරා வாழும் எமது நாட்டின் வாழும் இளங்கள் எவை சிங்களவர் தமிழர்கள் முஸ்லிம்கள் கிறிஸ்தவர்கள் ஒய பிலிதுர மட்ட தவசரையா කියන බලන්න மீண்டும் சொல்லுங்க ලොකු අඩුපාඩුවක් අහන්න කියන බලන්න எமது நாட்டில் வாழும் இளங்கள் சிங்களவர் தமிழர் எவை කියන ගැල්ලක් කලින් දීම නේද ඔව් සර් ප්‍රශ්නයක් අහන වචනයක් අපි ජීවිතේටවත් පිළිතුරකට යොදා ගන්න පුළුවන්ද අපිට? පුළුවන්ද? බැස්. බෑ. ඒක වරදවා වටහ ඒක කවදාවත් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න එපා. ඒක අහුණ ගමන් දැන් මමත් පේපර් මාකින් කරනවානේ. පේපර් මාකින් බලද්දී අනිවාර්යෙන්ම ඔහොම දෙයක් අහුණ ගමන් මට ළමයාගේ මට්ටම තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි රචනාවක් බලද්දී උනත් ඒ ළමයාගේ ලකුණු අඩු කරන්න බලන්න. ඒකුව තමයි ඒව තමයි පේපරයක් බලද්දී තියෙන ඒවා තියෙනවා එක එක දේවල් ඒවා දැනගන්න පුළුවන් විදිහට
अटे समय आगम मोनवाद समरनु लबन आगम मोनवाद 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 हर लिवत बुताए करे पीली तुरे लिवा सर एक वैरायटी मुखा तो लिवे मुखा मुखा हिता आगे ना तो सामान लिवे प्रश्न ये टाटा ला पीली तुरे मुखा तो हितू है मर किया ना मांगी के पास सामान का दुपारो हिता गन तो मर पुरवा नीलंग का दुपारो बाला उगाना सर मैं तुम्हारे लिए ना लिवे ने हर दें तेर मलिया का तो प्रश्न ये रखा ला पेन ना ओ सर දැන් පුතේ හොඳ දරුවා වගේ පන්දිහි වසියුංගල් පින්වෝ ඉන්දු ඉන්ද විනාකල පොරොත්තමාන සරියාන වේ යලුදුංග නැවතත් පොඩක් පැරග්‍රාෆ් එක බලුව ගැළපෙන්නේ තග්ගාල දැන් පිළිතුර තෝරගන්න පුළුවන්ද පුළුවන්ද පුළුවන් සර් අන්න හරි තග්ගාල මම ලියලා කියන්නේ නොමෑ නොය අඩුපාඩු ටික හදා ගන්න ඕන නියමයි මම පේපර් ටික දැන් කොහොමද හදලා දෙනවා පේපර් ටික මම පොඩ්ඩක් බලන්න ඒක බලන්න අද බලන්න වෙන්නේ හෙට අනිවාර්යෙන් උදානේ මට මැසේජ් එකක් දාන්න මොන මාසෙද ලීව් එක මට කොට අර මේ ෆයිල් කලෙක්ෂන් එක බලන්න කියන්න පුළුවන් මාසයට අදාළ විතරු වෙච්ච දැන් ළමයි 200ක් පේපර් ලියනවා නම් සාමාන්‍යයෙන් පේපර් 30ක් විතර අනිවාර්යෙන් මෙහාට ඉතුරු වෙනවා අනිවාර්යෙන් මම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ හේතුව කියලා ළමයි 200ක් පේපර් ලෝ ළම පේපර් 30ක් විතර ඉතුරු වෙනවම තමයි ඔන්ලයින් පේපර් හැම එකම මම දාලා හැම එකම ෆයිල් කරන්න කියලා දීලා ඉතින් පිළිවෙල වැඩ කරනවා නමුත් අර මට හොයන්න බැරි වුණොත් ඉතින් එයාට දන්නේ නැහැ නේ මගේ හිතේ තියෙන දේවල් ඉතින් අර පිළිවෙල දන්නේ නැහැ මම කියන දේ කරමින් යනවා ඉතින් මම බලන්න අනිවාර්යෙන් මට මාසය කියන්න අනිවාර්යෙන් මම පේපර් එක වන්න කොහොමද හරි නැත්නම් ඒක අඩුපාඩුවක් නේ විශාල අඩුපාඩුවක් අනිවාර්යෙන් වෙන්න ඕන දේවල් ඒක උපන් කරා කොමාරී කඩවත ගාව ඉඳන් කැම්පස් එක කැලණිය කැම්පස් එක ගාවටම විනාඩි 40 45ක් විතර හොන්දලේ. එපා මුණා මට කරන්න දෙයක් නැහැ ඉතින්. අවුරුදු කාලෙනේ. උදානිලට උඩ කොළඹට දෙන්නේ නැත්නම් රත්නපුරේද යන්නේ. රත්නපුරේ නේද? අවුස රත්නපුරේ අපේ සල්ලි නෑ කියනවා නේ උදා නේ උනාට මං දැක්කා කිම්බත් ගොඩ අර මේ ගේම සේනා ඉන්නවා මොනාද ටෙක්ස්ටයිල් එකේ මේ අම්මෝ
අපේ සල්ලි නැහැ කියලා කියනවා නේද මිනිස්සු? ආ? අවුරුදු සමරනවා නේද හොඳට මතක් තියෙන්නේ. දැන් අවුරුදු ජයද? හොඳයි සර්. බයි. අවුරුදු හොඳ වුණාට කමක් නැහැ. අවුරුදු සතියේ 13,004 විතරක් පොඩ්ඩක් නිකන් ඉන්න. ඉතුරු දවස් ටික වැඩ කරන්න. ඒකම තමයි අවුරුදු සතිය කියලා කියන්නේ ළමයින්ට අම්මෝ අපි පිටින් ওই වයස කොහොම තමයි. ඉන් දැන් තේරෙනවා අවුරුදු සතියෙන් ළමයේක ප්‍රතිඵලය කන පිට ගස්සන්න පුළුවන්. මම සාමාන්‍ය පෙළ ළමයින්ට නිවාඩු දීලා තියෙන්නේ පුණ්‍ය කාල වේලාවට විතරයි. පුන් සෝරි පුණ්‍ය කාල වේලාවට වැඩාලන වේලාවට විතරයි. ඒ කියන්නේ අර චාරිත්‍ර දින වේලාවට විතරයි. නන් ස්ටොප් වැඩ. මම නම් ලේසින් අතරින්නේ 125ක් ලේනවා මේ අවුරුද්දේ. ඔන්ලයින් නෑ ඔක්කොම. ඉතින් මගේ වක්කීම කරනවා. फोकस අද කරන්නේ තියෙන්නේ හරිද ලිව්වද පුතා ඔව් සර් හරි සොළොංග කියන්න බලන්න එමෙතු නාට්‍ය පින්පත්ට පඩුම් සමයන්ගල් පඩුම් සමයන්ගල් බෞද්ධ මින්දු ඉස්ලාම් කතෝලිකම් ක්‍රිස්තවන් ආහු ආ චෙස් මේ අපිට හිතරේව ලියන්න බෑ හොඳද ඡේදේ කියවල හොන ලියන්න ඡේදේ කියව නේද हिंदू इस्लाम मलई कुमाद අපේ රටේ උසම කන්ද කුමක්ද අපේ රටේ උසම කන්ද කුමක්ද අපේ රටේ උසම කන්ද කුමක්ද එතකොට ඔය ප්‍රශ්නෙට අදාළ පිළිතුර වගාකරනු ලබන අපේ රටේ වගාකරනු ලබන වගාකරනු ලබන භෝග මොනවාද අප
අපේ රටේ වගහ කරනු ලබන භෝග මොනවාද? අපේ රටේ වගා කරනු ලබන භෝග මොනවාද? භෝග මොනවාද? පුතා ලිව්වද ඒකට පිළිතුර? ඔව් සර්. කියන්න බලන්න මොනවද ලිව්වේ කියලා. එමදු නාට්‍යයෙන් පෛරික් පඩුම් පෛරිහල් තේයිලයි කෝපි ඉරක්බල්. හොඳයි. නියමයි. මං හිතුවෙන්ට ලියයි කියලා අර කුළු බඩු ටික. හරිද? වගා කරන භෝග කිව්වට පස්සේ අපිට අයත් වෙන්නේ පුතේ දැන් ඔය අපි පුතා කියපු ඒ මේවා ටික. හේතුව තමයි ෆිසිකල් පන්තිවල ළමයි ඕක පොඩි ප්‍රශ්නයක් එනු යොමු කරා. සර් ඇයි අපිට අර්ථික ලියන්න බැරි කියලා. පුතේ ඒවා භෝග විදියට අපි ගන්නෙ නැහැ. ඒව තමයි කුළු බඩු නැත්නම් සුවඳ හමන ද්‍රව්‍ය වාසනේ පුරුත්. සුවඳ හමන ද්‍රව්‍ය විදියට තමයි අපි ගන්නෙ. එතකොට ඔතන පිළිතුරු එන්න ඕන අපේ රටේ වගා කරු ලබන භෝග ලෙස ඩොට් 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 එනවා කියලා. ඩොට් 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 නෙවෙයි එන්න ඕන ඒ වාක්‍ය ටික. හරි. අපි බලමු ඊළඟ එක. ඉලංගෙයි වලර වරලාටු සිරප්පු මික ඉඩංගල් අයින්දේ එළදුංගල් මොකද්ද ඔකර ලිව්ව පිළිතුර මට කියන බලන්න ඔකර ලිව්ව පිළිතුර මොකද්ද කියලා පුතා සම්පූර්ණ වාක්‍ය ඕනේ පුළුවන් විදිහට කියන්න බලන්න ඉලංගෙයි ඉරත්තිනම් හතට නේද සර් 6 6 6 6 5 ඉලංගෙයින් වරලාචු සිරප්පු මික්ක ඉදන්ගල් සීගිරියා දලදා මාලිගේ සිවනොලි පාද මලේ යහු හොඳයි නමුත් පහක් ලියන්න දෙනවා තුනයි එළියට තියෙනවා නල්ලූර් කන්ද ස්වාමි කෝවිල් ලියන්න ඕන පහක් හොඳද ලංකාවේ ඕන තරම් තියෙනවා හා හරි බලන්න මොකක් තේරුම කියලා ඉලංගෙයින් වරලාතු සිරප්පු මික්ක ඉඩංගල් අයින් දිනේ එළදුංගල් ලියා ගන්න පුතේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන පහක් ලියන්න 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 හරි එතකොට පිළිතුර ලියද්දී හොඳට මතක තියාගන්න අහන සංඛ්‍යාවට අදාළව ලියන්න හේතුව තමයි විභාගයෙන් දැන් දැනට 2016 ඉඳන් ක්‍රියාත්මක වෙන අලුත් සිලබස් එකක් එක්ක පුතේ පතනා ප්‍රශ්න පත්‍රයේ ඉතාවත්ම තාත්වික විදියට තමයි හදන්නේ. සමහර අවුරුදු වල නම් පොඩ්ඩක් ඉතින් අර බහුබූත පේපර් එනවා. ඒවා අර හදන මහාචාර්යවරයාත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඒ අරින් නමුත් අලුත් සිලබස් එකේ ප්‍රශ්න පත්‍ර රටා බලුවට පස්සේ ඇත්තටම නියමයි. ඒ ප්‍රශ්න පත්‍ර රටාවත් එක්ක කිසිම අවස්ථාවක අපිට මේ ගොනු වෙන්න බෑ. ඒ ප්‍රශ්න පත්‍රතාව නියමයි. ඉතින් ඒක අපි ග්‍රහණය කරගන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් ඒක හදාගන්න නම් අපි අනිවාර්යයෙන්ම පුතේ ඒවා හොඳ ફોකස් එකකින් බලන්න ඕනේ. ඉතින් ඒවා හදන එක තමයි මේ වගේ පාඩම් වල සාගත. හරි බලමු එතකොට. හත් වෙනි එක. ඉලංගෙයි ඉරත්තින දූවිපම් එන පෙර පෙර කාරණම් යදු. ලියාගම් පුතේ ඉලංගෙයි ශ්‍රී ලංකාවට හරි අවබෝධ ලියා ගන්න ඔය ඡේදෙහිම් පිටිම තියෙනවා ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට ඉරත්තින දූපම් එන පෙර පෙර කාරණම් යදු ලියා ගන්න පුතේ ශ්‍රී ලංකාවට රත්නදීපය යන නම ලැබී ඇති
හේතුව කුමක්ද? ශ්‍රී ලංකාවට රත්නදීපය යන නම ලැබී ඇති හේතුව කුමක්ද? 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 හේතුව කුමක්ද? सरियान विडे सोलूंगा और उच्चारण करना हिता करना इलंगे फिजिकल कमारूना फिजिकल पंचलाटी ඊළඟට දැන් අපි ෂේප් පාඩු අයින්දු ක්‍රියාකාරකම් අංග පහ හරි නේද පුතේ උදාන හරි උදානි හරි නේද හරි සර් ඒක හරි ඊළඟට දැන් බලන්න අඩුත් ෂේප් පාඩු ක්‍රියාකාරකම් අංග 6 එල්ලගන්න ඊළඟ පිටුව 30 30 වෙනි පිටුව sorry pahata ena liya ganna pahata ena wacana walata liya gan pahata ena පහත එන වචන වලට මම අහන ප්‍රශ්නයක් ඉදිරි කරු තුල කියන එකේ තේරුම මොකක්ද විරුද්ධ පද නියමයි හොඳයි
පහතස් එන වචනවලට විරුද්ධ අර්ථය ඇති. විරුද්ධ අර්ථය ඇති වචන පාඩමින් තෝරා ලියන්න. විරුද්ධ අර්ථය ඇති වචන පාඩමින් තෝරා ලියන්න. පාඩමින් තෝරා ලියන්න. ෂට්පාඩු ආරු කියලා දෑවා. වචන 10ටක් ගාලා පහලට ලිව්වා රූලක් කරලා කියන්න. ඉදිරියෙන් ඒවට විරුද්ධාර්ථ වචනය සහිත වචන උත්සාහ කරන්න බලන්න හොයන්න. තේරුණාද පුතේ? උදාහරණ උපරිම උත්සාහ කරන්න බලන්න. විභාගයට දැනට අවුරුදු අහපු ප්‍රශ්න මෙතන තියෙනවා 2 3 4 5ක්. මෙතනම තියෙනවා වචන පහක් දැනට අවුරුදු ගණනාවක් අහපු ප්‍රශ්න. ඉතින් ඒක නිසා හොඳ අවබෝධයෙන් හොයන්න බලන්න. ඉක්මන් කරක් දින කාලයෙන් ප්‍රයෝජනය ගන්න. මම දන්නවා වැඩ කරනවා හොඳයි.
උදාන පුළුවන් ටික හොයන්න බලන්න. පුළුවන් ටික හොයන්න බලන්න. කීයක් ලිව්වද? ඒ ටික නම් දන්නේ නැහැ සර්. ඒ ටික දන්නේ නැහැ. තේරුම් පුළුවන්ද? ආවුදාන තේරුම් පුළුවන්ද? නැහැ සර්. ඒ තමයි. හරි බලන්න. හරි බලන්න. පින්වරුන් ෂොට් කලක එබිර් කර තුඩෙය ෂොට් හලේ පත්තිර පත්තිරුndo තෙරිදු තෙරින්දු එලු දුංගල් අච්චු පොතේ 30 වෙනි පිටුව අච්චු පොතේ 30 වෙනි පිටුව ක්‍රියාකාරකම් අංක 6 හරි අවබෝධ පින්වරුන් ෂොට් කලක එබිර් කර තුඩෙය ෂොට් හලේ පත්තිරුndo තෙරින්දු එලු දුංගල් ලියගමු පහත එන වචන වලට විරුද්ධාර්ථ පදය පාඩමින් තෝරා ලියන්න. ඔතන තියෙනවා වචන කීයක් තියෙනවද දාන්න? 6ක්. 6ක් තියෙනවා. නියමයි. පළවෙනි වචනේ. සර් මුලින්ම සිංහල තේරුම දෙන්න. එතකොට අපේ දූල පුතාලට ලේසියෙන් අඩුම ගානේ දෙමළ වචනයෙන් බැරි නම් සිංහල වචනයෙන් හරි ගේම ගහ ගන්න පුළුවන් පත්තෙන මම හදලා දෙන්න. සෙත් හේයි ලයාගම් පුතේ කෘතිම පළවෙනි වචනේ සෙත් හේයි කෘතිම ලයාගම් පළවෙනි වචනේ සෙත් හේයි කෘතිම එතකොට සිංහලෙන් මොකද්ද කෘතිම නම් විරුද්ධ පදයේ සිංහලෙන් මොකද්ද පුළුවන් ස්වභාවික අන්න හරි ස්වභාවික දැන් පුළුවන් නේද හොයාගන්න පුළුවන් සර් අන්න හරි නිමයි බලන්න දෙවැනි එක පළර් කියන්නේ බොහෝ අය ලියන්න පළර් බොහෝ අය පළර් බොහෝ අය පළර් බොහෝ අය පළර් බොහෝ අය එතකොට සිංහලෙන් මොකද්ද විරුද්ධ පදයේ බොහෝ අය කියන එකට කියන්න අමාරුයි නේද බොහෝ අය කොහොමද කියන්නේ කොට අපි ආ ටිකක් අය නැත්නම් ටික දෙනෙක් මාන තුන්වෙනි එක වේට්ටුමේ අසමගිය තියාගන්න තුන්වෙනි වචනේ වේට්ටුමේ අසමගිය වේට්ටුමේ අසමගිය එතකොට මොකක් දෙන්න ඕන වචනය සිංහලෙන් සමගිය සමගිය අන්න හරි හතරවෙනි වචනය තාල්ව තාල්ඳ කියන්නේ පුතේ පහත් තියාගන්න තාල්ඳ කියන්නේ පහත් තාල්ඳ කියන්නේ පහත් තාල්ඳ කියන්නේ පහත් තාල්ඳ කියන්නේ පහත් පහත් පස්වෙනි එක එතකොට තාල්ඳ කියන්නේ පහත් නම් විරුද්ධාර්ථ පදේ වෙන්න ඕන උසස් බලන්න ඊළඟට උල්නාඩු කියන්නේ පුතේ දේශීය ලියන්න උල්නාඩු කියන්නේ දේශීය උල්නාඩු කියන්නේ දේශීය ඇල ඉරක් සදේශීය උල්නාඩු කියන්නේ දේශීය ඇල ඉරක් සදේශීය හේතුව තමයි
ඔය උල්නාඩු කියන වචනයට අපිට තේරුම් දෙකක් යොදා ගන්න පුළුවන්. ටීචර්ස් ගයිඩ් එකේ තුල තියෙන පුතේ දේශීය කියන වචනය නමුත් අපේ එස්කේ යෝගරාජ සර්ගේ පොතේ උල්නාඩු කියන වචනෙට පුතේ තේරුම් දෙකක් දීලා තියෙනවා. ස්වදේශීය කියන වචනයත් ගන්න පුළුවන්. තාමත්ම නියම තේරුමක්. උල්නාඩු ස්වදේශීය ලයිරක් දේශීය. එතකොට විදේශීය තමයි විරුද්ධාර්ථ වචනේ. ඊළඟට බලන්න පුතා ඉර sorry බලන්න ඉරකුමදි ආනයනය ලියාගත් ඉරකුමදි ආනයනය ඉරකුමදි ආනයනය එතකොට අපනයනය කියන එක තමයි විරුද්ධාර්ථ පදේ විදිහට එන්න ඕන හරි එතන වචන හයක් තියෙනවා මම ඒකත් ඔයාලට එක සැරේම කරන්න අවස්ථාව දෙයිලා මම යමු ඊළඟ ක්‍රියාකාරකමකටත් අපි යමුකෝ සර් යනවා ඊළඟ ක්‍රියාකාරකමකට ඉක්මන් කරන්න බලන්න ක්‍රියාකාරකම් අංග 7 ඉක්මන් කරන්න දෙමළ භාෂාවට හරවා ලියන්න පහත ඇති වාක්‍ය දෙමළ භාෂාවට හරවා ලියන්න පහත ඇති වාක්‍ය දෙමළ භාෂාවට හරවා ලියන්න දෙමළ භාෂාවට හරවා ලියන්න දෙමළ භාෂාවට හරවා ලියන්න දෙමළ භාෂාවට හරවා ලියන්න හරි එතකොට ඔය දැන් ඔයාලා දන්නවා දෙමළ ප්‍රශ්න පත්‍රය තුල තියෙනවා එක ප්‍රශ්නයක් ඔය විදිහට පහත සඳහන් දෙ සිංහල වාක්‍ය දෙමළ භාෂාවට හරවා ලියන්න කියලා. නැත්තම් මෙහෙම ප්‍රශ්නේ තියෙන්නේ. පහත සඳහන් සිංහල වාක්‍ය හෝ ඉංග්‍රීසි වාක්‍ය දෙමළ භාෂාවට හරවා ලියන්න කියලා වාක්‍ය පහක් මේ විදිහටම දීලා තියෙනවා සිංහලෙන් සහ ඉංග්‍රීසි වලින්. එතකොට අපිට තියෙනවා දෙමළ භාෂාවට ඕක හරවන්න. එතකොට පුතේ අපිට ඔන්න ඔය ප්‍රශ්නෙට හුරු වෙන්න ඕන. මම නම් ඇත්තටම මගේ ළමයි මම ඔය ප්‍රශ්නෙට හුරු කරන්නේ නැහැ. මම හුරු කරන්නේ සංවාද ප්‍රශ්නෙට. හේතුව ලේසියෙන් ලකුණකට යන්න පුළුවන් සංවාද ප්‍රශ්නෙ දීදී මේ වගේ සංකීර්ණ ප්‍රශ්නකට යන එක ඇත්තටම අමාරු අපරාධයක්. ඉතින් ඒක නිසා ඔයාලත් හුරු වෙන්න අදම ඉඳන් සංවාද ප්‍රශ්නෙට එන්න. ඉතින් අපිට කතා කරනකොට ඒක අහුවෙනවා. 10 වසරේත් අහුන සංවාද ගොඩක්. දැන් මේ පාඩම් වලත් අහුවෙනවා. ඒතකොට ඒක හදන ප්‍රශ්නයක් නෑ ඒක. හරි. එතකොට දැන් අපේ දූල පුතාලා මම ගෙදරට වැඩක් දෙනවා ක්‍රියාකාරකම් අංක 6 ඔය වචන 6 ලියන්න සහ ක්‍රියාකාරකම් අංක 7 ඔය වාක්‍ය 10 tag ගාලා සිංහල තියෙන වාක්‍ය දෙමළට හරවන්න අර විරුද්ධාර්ථ පද ටික හොයන්න ඒ ටික හදන්න මම කාලය දෙනවා දැන් වෙලාව 9:55 ඒක විනාඩි 5යි තියෙන ක්ලාස් එක ඉවර වෙන්න ඔය විනාඩි 5ක් ප්‍රයෝජනෙට අරගෙන ලස්සනට මේ වැඩේ කරන්න හරි අවබෝධයෙන් හරි එහෙනම් අපි අදර පන්තිය නතර කරමු සියලු දෙනාම පරිස්සමින් වැඩ ටික කරන් ලබන්නා වූ අවසර සාමයේ සතුටින් සුබන් සුබන අවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි නිකන් වෙලාව නාස්ති කරන්න එපා වැඩ කරන්න මහන්සි වෙන්න එහෙනම් අපි ලබන සතිය හම්බෙමු වණක්කම් ආයුබෝවන් මුල් මණිහල තුනේ තෙරුවන් සරණයි අලුත් වාර මීන්දුම් සල්වි පොල්සර්